ඉස්සර අපි අහලා තියෙන්නේ මනරංජන වූ වැඩවර්ජන. ඒ වුණාට අද දවසේදී අපිට අහන්න වෙලා තියෙන්නේ අලගෝසු වර්ගයේ වූ වැඩවර්ජන. මේකට හේතුව මොකක්ද? මේකට හේතුව තමයි මේ රටේ බොහොම සුළු පිරිසක් දේශපාලන වශයෙන් මේ අස්ථාවර වෙච්ච රට, ආර්ථික වශයෙන් අස්ථාවර වෙච්ච රට නැවතවතාවක් ඒ අස්ථාවර භාවයට ගෙනලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්නේ. අපි කල්පනා කළ බැලුවොත් කොරෝනා වලින් පස්සේ දරුවන්ට පාසල් යන්න අවුරුදු දෙකකට බැරි වුණා. කොරෝනා වලින් පස්සේ රාජ්‍ය සේවය විශාල වශයෙන් බරපතල විදිහට කඩාවැටුණා. කොරෝනා වලින් පස්සේ සහ ආර්ථික ඒ වගේම දේශපාලන අර්බුදයෙන් පස්සේ රටට තෙල් ටිකක් නැතුව, ගෑස් ටිකක් නැතුව මිනිසු මහා විශාල අසහනතාවයකට, අසහනයකට පත්වෙච්ච කාලයක් අපිට හොඳට මතකයි. නමුත් නැවත වතාවක් මේ IMF එකේ සියලු ජයග්‍රහණය ලබා තිනකොට මේ IMF එකේ ජයග්‍රහණ කඩා කප්පා ගන්න. මොකද විධායක ශ්‍රේණියේ ඉන්න ජනතාවට පඩිවැඩි කිරීමක් කරපුවම අනිත් සියලුම දෙනාගේ පඩිවැඩි කිරීම තියා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රස්සාවකට යන්න රස්සාවක් තිබෙන්නේ. තමන්ගේ ඉස්කෝලේට යන්න දරුවෝට ඉස්කෝලේ තිබුණේ. ඉස්පිරිතාලට ගිහලා බෙහෙත් ටිකක් ගන්න දොස්තරට බෙහෙත් දෙන්න මිනිහෙක්ව හොයාගන්න බැරුව. එහෙම තිබුණු රටක් නැවතතාවක් මේ වලට පල්ලේට තල්ලු කරන්න උත්සාහ කරන්නේ පටු අමානුෂික ලෙස මිනිසු පාවිච්චි කරන දේශපාලන වැඩසටහනක්, න්‍යාය පත්‍රයක්. එනිසා මම නැවතතාවක් ඉල්ලනවා මේ වෙලාවේ ජනතාව තේරුම් ගන්න ඕනේ අපි නැවතත් අර වැටෙන වලටම මේ කාලකන්ණි ආස්වාදයක් ලබන සුළු කණ්ඩායමට ඉඩ දෙනවද? එහෙම නැත්නම් රටේ මිනිස්සු හැටියට මේ රාජ්‍ය සේවය කියන එකේ අවශ්‍යතාවය ජනතාවට අවශ්‍ය විදිහට සරලන විදිහට කටයුතු කරන්න උත්සාහ කරනවා. අපි දකිනවා උරුමය වුණත් මිලියන 2ක වැඩසටහනක් තියෙනවා ජනතාවට ඔප්පු දෙන්න. ඒක කඩාකප්පල් කරන්නත් ලොකු උමනාවක් තියෙනවා. මේ රජයේ සේවයේ විධායක ශ්‍රේණියට වැඩි කරපු පඩි ඉල්ලීම ඔවුන් දන්නවා IMF එක කිසි විටකින් ඒකට එකඟ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ කඩාකප්පල් කරන්න හදන්නේ රට, මේ කඩාකප්පල් කරන්න හදන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරන්න. මම හිතනවා රටේ මිනිස්සු බුද්ධිමත් මේ සම්බන්ධයෙන් ඉදිරියට එයි. ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ ඔබේ රට, මේ ඔබේ රට ඔබ ආරක්ෂා කරන්න ඔබ ඉදිරියට එන්න. මොකද එහෙම නැති වුණොත් දේශපාලන වශයෙන් අද අපිට ඉන්න පුළුවන්, අපිට යන්න පුළුවන්, වෙන කෙනෙක් එන්න පුළුවන්. හැබැයි ආපු කෙනාට කවදාවත් මේ රට ගෙනියන්නට හම්බ වෙන්නේ නැහැ. මේක එක්ස්පෙරිමන්ට් කරන වෙලාවක් නෙමෙයි. මේ කරන්නේ දේශපාලන අලගෝසු ක්‍රියාත්මකයක් කියන එක මේ වසරදී මතක කරන්නට ඕනේ. විශේෂයෙන්ම වෘත්තීය සමිති කියන්නේ වඩා පුළුල්ලු මනසකින් කටයුතු කරන්න ඕනේ. නමුත් අපි දන්නවා මේක පිටස්සින්නේ කවුද කියලා. කෙලින්ම මේකට විපක්ෂයට අපි චෝදනා කරනවා. විපක්ෂයට ඕනේ රට ආයත රාජකත්වයට ගෙනියලා නැවතතාවක් ජයග්‍රහණය කරන්න. ওই දෙකම බඩු දෙකම එකයි. එනිසා ওই දෙකටම රටක් පාලනය කරන්න බැරි වුණාට වෘත්තීය සමිතිය හරහා මේ ඉතාමත්ම කඩාකප්පල් ක්‍රියාවලිය කරනවා. නමුත් අදත් ඒ ක්‍රියාවලිය ඇතුළෙදිත් වැඩට ආපු සිළු දෙනාට අපේ ආචාර්ය පුදුනමන රටේ මිනිස්සු රට වෙනුවෙන් කටයුතු කරන්න ඔබතුමාලා ඉදිරිපත් වෙන්න. මොකද මේ රට තියෙන්න ඕනේ හැමදේම කරන්න. අසාධාරණ දේවල් ඉල්ලීම තුළ මම හිතන්නේ කවදාවත් ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් පටු න්‍යාය පත්‍රයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. හැබැයි මේකට අපි සම්පූර්ණ වශයෙන් පියවර ගන්නට සූදානම් කියන බව මතක් කරනවා. රටේ මිනිසුන්ට ඇස් ඇරේවා කියන ප්‍රාර්ථනාව විතරයි මම මේ අවස්ථාවේ කරන්නේ.